රජයේ රුපියල් බිලියන 100ක මුදල් අච්චු ගසා ඇති බවට වන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බව මහ බැංකුවත් ඊයේ පෙන්වා දුන්නා. අලුතින් කිසිදු විදේශ ණයක් අරගෙන නැති බවත් අමාත්‍ය විජිත හේරතුත් අවධාරණය කළා. නමුත් දිගින් දිගටම සමාජ මාධ්‍ය යොදා ගනිමින් මෙම බොරුව ප්‍රචාරය කරමින් සිටින බව දක්නට පිළිවන්. මෙහි මූලික ඉලක්කය වී ඇත්තේ අද ඇරඹුණු තැපැල් ඡන්දයයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බවට වන කතාද රාජ්‍ය සේවක ඡන්දය ඉලක්ක කරගත් අමූලික බොරු ප්‍රලාපයක් බවයි පැහැදිලිවන්නේ. මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. තුන් දෙනෙක් අඬුවා මොකක්වත් නැහැ. ලෝයෙත් නැහැ ඉච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ කොටස් වෙනද බලද්ද දෙවරුත් දීපු දවසේ නම් හැමදාම උදැන්න. අද 12500 ගන්න කියලා තියෙන සියලු කොටස් වෙන ප්‍රදර්ශකේ. ඒ කියන්නේ ආරෝචන එනවා. සල්ලි අච්චු ගහපු කතාව පට්ටපල් බොක්ක. සල්ලි අච්චු ගහලා නැහැ. ගිය අවුරුද්දේ නිකුත් කරපු බැඳුම් කරහා භාණ්ඩාගාර පිළිපත් මේ අවුරුද්දේ කල් පෙරේනවා. ඒවා ජනතාව ගෙනල්ලා දෙනකොට ඒවා මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරයේ සතු මුදල් නිකුත් කරනවා. එහෙම නැත්නම් ආපහු ඒගොල්ලන්ටම නැවත් අලුත් බැඳුම් තමයි නිකුත් කරනවා. ඒක කියන්නේ සල්ලි අච්චු ගැහිමක් නෙමෙයි. මේවා සාමාන්‍ය ක්‍රියාවලිය. බෝම්බ කතාවක් ආවේ නේ. ඒක ආරක්ෂක ඇලර්ට් එකක් ආවා. අපිට එනකොට අපි ඒක ගත්තා අපේ ආරක්ෂක අමාත්‍යාංශය. ගත්තා 3 දිනක් 4 දිනක් අත්අඩංගු කරලා ගත්තා වැඩේ සම්මත කරා. 3 දිනක ආණ්ඩුවා. මුන් හිටියනම් මේකේ නටලා ජාතික ආරක්ෂාව ගැන බෙර ගහලා නේද? නාඩගම බලන්නයි අය දැක්කම එක නැට්ටුමක් නටන්න හැදුව ගම්මන් පිළ පාස්කු ගැන මේ වෙන මොකටවත් නෙමෙයි පාස්කු විතරක් නෙමෙයි ගම්මන් පිළට දෙනවා නඩුවක් ගම්මන් පිළ ඕස්ට්‍රේලියාවේ වැඩ කරා කොම්පැනි එක ඒ කොම්පැනි ලොක්ක ලංකාවේ කොටස් වලින්ද බලේ සල්ලි දැම්මා ඒ කොටස් ටික හොරාසන ගහලා ගම්මන් පිළ වික්ක ඒ මිනිස්සු ඇවිල්ලා ලංකාවේ නඩුවක් දැම්මා නඩුව විභාග කරන පරීක්ෂණය කරේ සාංගිය බේසේක දැන් සාංගිය බේසේක ආපහු ලොක්ක වෙලා තියෙන පරීක්ෂණය කරන දැන් ගම්මන් පිළ නේද සුළුදිය පහවෙ මෙන් ඇත්තේ මට හිතෙන්නේ දැන් මේ දවස්වල කියන එකක් තමයි ඔන්න අලුත් ආණ්ඩුව අච්චු ගහලා සල්ලි අච්චු ගහලා දැන් මේකත් පට්ට කෙබරයක් දැන් ඔය ගෝඨාභයේ කාලේ රනිල්ගේ මුල් කාලේ අර බියගම තියෙන මුදල් අච්චු ගහන කොම්පැනි ඩිලාරු කොම්පැනියෙන් ඩවල් රෑ නැතුව සල්ලි අච්චු ගැහුවා දැන් එහෙම අච්චු ගැහිමක් නැහැ රට පවත්තන් යන්න මූල්‍ය කලමනාකරණයක් අපි සිද්ධ කරනවා දැන් මේ කට්ටිය රට නොමගවන්න හදනවා අන්න අච්චු ගැහුවා මෙන්න අච්චු ගැහුවා කියලා. අනිත් එක ජාත්‍යන්තර මූල්‍ය අර මුදලත් එක්ක එළමිලා තියෙන කිවිසුම් වලට අනුව සල්ලි අච්චු අහන්නත් බෑ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.